ස්වාමියා ගොඩා දුප්පත්. මනුස්සයාට සල්ලි මිලමුදල් නෑ. බිරිඳ සැප විඳින්න ආසයි. හැමදාම අර මනුස්සයාට කියනවා, කරේ චේන් එකක් නෑ, බලාපං උඹත් එක්ක ඇවිල්ලා මට විච්චිදේ. කරාමු දෙකක් නෑ, තෝත් එක්ක ඇවිල්ලා මට විච්චිදේ. අපිත් ආසයි රටේ රාජ්‍ය ඇවිදින්න, ඔහිත් එක්ක ඇවිල්ලා මට විච්චිදේ කියලා ස්වාමියාට බෑ චේන් ගෙනලා දෙන්න, කනකර ගෙනත් දෙන්න. පී සකාපු කාලය මතක නැහැ. ඒතර මනුස්සයට බෑ ඒක ගෙනල්ලා දෙන්න බෑ. ඒ ඇඳුම් ගෙනල්ලා දෙන්න බෑ. මෙතන කියනවා මන්දී දේවිය, ස්වාමියා දිලිඳු බව දැනගෙන බිරිඳ සැප විඳින්න කැමැතිව ඒ සැප ගැන නිතර නිතර මනුස්සයාට ඇහෙන්න කියනවා නම් ඒ බිරිඳගේ හදවත කොයි වගේ දෙයක්ද කියනවා. මේ යසෝදරාව ඒ අයගේ හදවත දැක්කේ ක්‍රූරයි වගේ. මේ විහෙරට ක්‍රූර හිතකින් එන්න එපා, තෙත් හිතකින් එන්න. මනුස්සයාගේ තරම දැනගන්න. අපේ මිනිහට යන්න පුළුවන් බස් එකක නම් යන්න සල්ලි තියෙන්නේ, තමනුත් බස් එකේ යන්න සූදානම් වෙන්නේ. ඒ හිත මේ යසෝදර උත්තමාවයට පේනවා සුඳුරු හිතක් විදිහට. පැහැදිලිද මම මේ කියන? පෝසත් නෝන කෙනෙක් පෝසත් මහත්යෙක් එක්ක සතුටෙන් ඉන්නවා වගේ, දුප්පත් නෝන කෙනෙක් දුප්පත් මහත්යෙක් එක්ක සතුටෙන් හිටියොත් දෙවිවරු ප්‍රශංසා කරනවා කියන. එයාලා දුෂ්කර ජීවිතයක් ගත කරනවා කියන. මැණිකක් වගේ දෙවිවරුන්ට පේනවා කියන. හැබැයි මතක තියාගන්න ඕන, මේ ලෝකය ගුණවතුන්ගෙන් හිස් වෙලා නැහැ. මේ ලෝකේ අදටත් ඉන්නවා කනකර නැති වුණත් තවම මිනිස්සයට ඒ බව කියලා නැහැ. හිතේ තියෙන සැප විඳින්න තියෙන ආසාව එවැනි විසිතුරු දෙයින් ස්වාමියා දුප්පත් නිසා අදට කටක් කරලා කියලා නැහැ. එහෙම බිරින්දවරු මේ ලෝකේ නැතුව නෙවෙයි ඉන්නවා. මට එක අම්මා කෙනෙක් මුණ ගැහුණා, මේ මොකක් හරි මේ සෑ වන්දනාවකට ආපු වෙලා ඒ අම්මගේ කකුල මිනිස්සයා බීලා ඇවිල්ලා පිහියෙන් ගහලා, ඒතර මේ කකුලේ මේ විලුඹ පැත්ත වෙන් වෙලා දුව දැකලා ඉස්සල්ලාම කරලා තියෙන තුවාලේ කකුල වෙන් වෙලා තුවාලි වහන්න කලින් කරලා තියෙන්නේ දුවගේ කටවල. අම්මා කියන්න එපා කතින් වක්කේ. ඊට පස්සේ ඒ චීත් ඉරලා කකුලේ තුවාලේ ගැට ගහගෙන එහෙම ඉස්පිරිතාලට ගිහිල්ලා, ඊට පස්සේ ඉස්පිරිතාලට ගිහිල්ලා කියලා මං ලිස්සල වැටුණා. ඊට පස්සේ ළඟ මේ කැපෙන එකක් තිබ්බා, කකුල කැපුණා. ඉස්පිරිතාලෙන් කියලා නෑ මේක නම් පිහිපාරක්මයි කියලා, නෑ මටනේ මේක උනේ, මට මේකට බෙහෙත් දාන්න කියලා. ওই සිද්ධිය වෙලා දැන් අවුරුදු 20යි. අම්මයි දුවයි මේ මිනිස්සු හැර කවුරුත් දන්නේ නැහැ. ඒ ගෙදර කරදරයක් වෙලා බෝධි පූජාවකට හරි සෙත් පතන්න ඇවිල්ලා මේ මම මෙහෙම ගුණයක් පිරුවා, ඒ පිම්බලෙන් ඇසෙත් පැතුවා. මිනිස්සු හැමදාම බීලා එන්නේ. මාසයකට දවසයි දෙකයි ගේ ඇතුලේ ඉන්නේ, එළියේ ඉන්නේ. ආ බීලා ආපු ගමන් දොර එළියට දාලා දොර වහනවා. අදටත් පවුල තියෙනවා. හාන්දුරනේ මගේ කර්මේ මං ගෙවල ඉවර කරන්න ඕන කිව්වා. එහෙම මිනිස් දැන් මේ මිනිස්සු බණ අහනවා. බණ අහන්න ජීවිතයක් ඉතුරු වුණා. මන්දී දේවිය අපේ යසෝදරා, මනුෂ්‍යයෙක්ගේ වටිනාකම තමන්ට මනුෂ්‍යයෙක් ඉඳීමේ වටිනාකම විස්තර කරන මේක හොඳට අහගන්න මනුෂ්‍යයා එපා වෙච්ච අය. ඒ කියන්නේ අපිට මිනිස්සු ගිහි ජීවිතේ කරදරත් එක ඉන්නේ. ඇත්ත තමයි, ඔයාලා හිතපු ලෝකේ ඔයාලට නෑ තමයි. ඔයාලා හිතපු සැනසිල්ල ඔයාලගේ විවාහ ජීවිතවල නෑ තමයි.
නොහිතපු කරදර බාධාවලට තමයි ඔයාලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අද ඉඳලා ඒ ජීවිතේ පිළිගන්න මන්දී දේවිය එදා වෙස්සන්තර රාජපුතා මන්ත්‍රී දේවිය බඳිද්දී රටේම මංගල ස්තුති ප්‍රශංසා සැනකිලි තියෙද්දී ලෝකේ හොඳම නැකතට විවාහ වුණ මේ දෙපළට මේ වාගේ ඉරණමක් අත් වෙයි කියලා වුන් හිතුවෙත් නැහැ, කවුරුත් හිතුවේ නැහැ. රජ මාලිගාවේ හිටපු අයට හනවැරලිය ඇඳගෙන කැලේට යන්න සිද්ධ වුණා නම් මේ ඊළඟ ජීවිතේ රහත් වෙන අයට සම්බුදු වෙන අයට ඔයාලා ඊළඟ ජීවිතේ රහත් වෙන අයද සම්බුදු වෙන අයද බෝසත් පදිනියන්ද ඔයාලා විඳින කරදර මුහුණ දෙන්න පින්වතුනේ ඒකයි සංසාරේ. ඒකයි සංසාරේ. ඉතින් මන්දී දේවිය කියනවා ලෝක සැමියෙක් පතාගෙන තමයි කුමරියක් අනේක දුක් ගන්නවා. තමන්ගේ රූපේ රකිනවා, රූපේ හදා ගන්නවා, ගවහනුවෙන් උකුල තලා ගන්නවා, බඳපටි වෙලා ගන්නවා, සිය ඉඟ සිහින් කර ගන්නවා. ඒ කියන්නේ ගෑනු ළමේ මෙච්චර මේකප් කරන්නේ දැන් ඔයාලගේ ජීවිත ගන්නකො තරුණ දූලා ඔච්චර ක්‍රීම් වර්ග ගන්නේ, ඔච්චර කොණ්ඩේ හොඳට පීරන්නේ, ඔච්චර සැරසෙන්නේ, මහත් වෙනවට කැමති නෑ, ඕනවට වැඩිය කිට්ටු වෙනවට කැමති නෑ. ඔය හැම එකක්ම පිටිපස්සේ ඔයාලම බලන්න කසාදේ කියලා එකක් නැද්ද කියලා ඔයාලම බලන්න. මේ යසෝදරා කියන්නේ කෙල්ලෝ මේ හැම සැරසිල්ලක්ම කරන්නේ තරුණ ජීවිතේ හොඳ මිනිස්සේ විවාහ ජීවිතයක් ගැන යාගේ හිතේ සිටවිල්ලක් තේනවා කියලා. මම කසාද බැඳපු වෙලාවේ මම මිනිස්සයගෙන් වෙන් වෙන්න කැමති නෑ කියලා. මම කනවැන්දුන් වෙන්න කැමති නෑ කියලා. ඊට පස්සේ හොඳ මිනිස්සෙක් ලැබෙන්න කියලා ගිනි දෙවියෝ පුදනවා. එක එක වෘත රකිනවා, පූජාවල් දෙනවා. එකල මිනිස්සෙක් හොයාගන්න මේ ලෝකේ මිනිස්සු. ඇයි ඔය හඳහම් බලනවා, කේන්දර බලනවා, බාරහාර තියනවා, ඔප්පු තියනවා, හොඳ මිනිස්සෙක් ලැබෙන්නේ කියලා අදක් කරන්නේ. මන්දී දේවිය කියනවා මට මිනිස්සෙක් ලැබුණා. මේ ඉන්නේ මගේ ස්වාමියා. ඉතින් ඒ නිසා මම මගේ ස්වාමියාගෙන් වෙන් වෙන්න කැමති නැහැ. ස්වාමියා ඉද්දින් මම කන වැන්දුම් එන්න කැමති නැහැ කියලා. ඊට පස්සේ කියනවා වැන්දඹුවක් වෙලා ඉඳ සිද්ධ වෙනකොට ඒක දුකක්. මිනිස්සෙක් නැතුව පිරිමියා නැහැ කියන්නේ කොතනක මිනිස්සෙක් කොහි යන මිනිහෙක් අතින් අදීද දන්නේ නැහැ. කලකොලොප්පම් කරයිද දන්නේ නැහැ. කවටකම් කරයිද දන්නේ නැහැ. ඒ නිසා කාන්තාවක් බැඳපු මිනිහෙක් නැහැ කියන්නේ හරියට දුක්වලට මුහුණ දෙනවා. හිමියා නැති ස්ත්‍රිය වෙත සොර සැමියෝ එනවා. සොර සැමියා කෝප වූ කල්හි ඒකියේ කොණ්ඩෙන් අල්ලලා පයින් තඩි බාලා අර ගෑණිට වද දෙනවා. ඊට පස්සේ කියනවා කෑ ගහන්න දහනවා අර ගෑනු කෙනා. ඇයි හොර මිනිහයි මේ බයින් නිගහන්නේ? ලෝකෙට කියන්නද නඩු දාන්නද කියලා අහනවා. මේ දුකට ස්ත්‍රියපත් උනේ ස්වාමියා නැති නිසා. නහන සුනෙන් සියොළඟ තවරා සොඳුරු ලෙස සුකුමාලව සිටියත් වැන්දඹු තොමෝ නොකමැත්තෙන් නමුත් අඩු මිලට රැගෙන යන්න වෙන. කොච්චර ලස්සනට හිටියත්, කොච්චර සුවඳ පූයර් ගාලා හිටියත් කසාද බැඳපු මනුස්සයා නැත්තම් ඒ ගෑනු කෙනා මොන පටලැවිල්ලක ඊළඟ පටලැවිද්ද දන්නේ නැහැ. කියනවා කුලය කියන එක ඉහලින් තිබ්බත් තමන්ගේ මනුස්සයා නැත්තම් එයාට සහෝදරයෝ හිටියත් සහෝදරියෝ හිටියත් එයාට බනින බැනිමින් උඹට මිනිහා නෑනේ කියලා සහ එක එක වචන කියලා බනින බැනුමේ දුකෙන් ඇහි නිදහස් වෙන්නේ. ඒ නිසා මට වැන්දඹු වෙන්න බෑ කියලා. මම මාගේ ස්වාමියා සමග වනයේට යනවා. නන්දිය කියන එකේ වතුර නැත්තම් නන්දිය නිරුවත්. රජ කෙනෙක් රටකට රජෙක් නැත්තම් ඒ රට නිරුවත්.
තමන්ගේ අයියලා මල්ලිලා සහෝදරයෝ දහ දෙනෙක් හිටියත් ඒ කෙල්ල බැඳල නැත්තං ඒ කෙල්ල නිරුවත් කියනු. ඒ රථයේ ලකුණ දජය රථයක් එනවා කියලා රථයේ කොඩියෙන් පේනවා. ගින්නෙහි ලකුණ දුම, රටෙහි ලකුණ රජු, බිරිඳගේ ලකුණ තමයි හිමියා කියලා කියන. ඒකනේ ඉස්සර මිනිස්සු දෙන්නේ කුඹුරේ වැඩ කර කර ඉන්නකොට නොකරපු වැරද්දකට රජ්ජුරුවෝ අරගෙන ගියා. අර මිනිස්යාගේ ගෑනු කෙනා අඬවගෙන ඇවිල්ලා රජමාලිගාවේ මට ඇඳ ගන්න වස්ත්‍රයක් දියෝ කියලා තමයි අඬාගෙන ඇවිල්ලා තියෙන්නේ. රාජමාලිගාවට කැඳවුවාට පස්සේ රජ්ජුරුවෝ අහලා තිනේ වෙයි කියලා රජතුමනි මට වස්ත්‍රයක් දෙන්න කිව්වා. රජ්ජුරුවෝ දැන් උඹෝ ඇඳගෙන ඉන්නේ. ඊට පස්සේ කො රජතුමනි මේ ගෙනල්ලා තියෙන වරදකාරයෝ දෙදෙනා නොකරපු වැරද්දකට ගෙනාපු දෙන්නේ. මෙතන ඉන්නවා මගේ ස්වාමියා. ස්වාමියා මට නැති වුණා කියන්නේ මගේ ඇඳුම නැති වුණා වගේ. ඒ නිසා මගේ විලි වහ ගන්න වස්ත්‍රේ මට ඕන කියෝ. ඔන්න තමන්ගේ ස්වාමියාගේ ගුණයක් හිතන්න වචනයක්. මගේ මිනිස්සයා යනු මගේ වස්ත්‍රයයි. මේ ධර්මානුකූලව හිතන දේවල් කරදර කංකටලු තියන්න පුළුවන්. මේ මන්දී දේවියට මේ යසෝදරා මොන වරද්දක් කළාටද? වෙස්සන්තර රජුරෝ මොන වරද්දක් කළාටද? මේ බුදු පිරිසේ බුදු පවුලේ අය මොන වරද්දක් කළාටද? මොවුන්ටත් මේ දුක කියන සසර ස්වභාවය ආවන අපි ගැන කවර කතාද? එහෙම ඉතින් කර්මානුරූපව වෙන් වෙච්ච ජීවිත දිනනවා. පෙරළුණු පැත්තට හිත හදාගන්න අඩමානේ ඉන්න අය පුළුවන් විදිහට ජීවිතේ ශක්තිමත් කරගන්න. දුක් විඳින අය මේ වෙස්සන්තර ජාතකේවත් හිතලා හිත හදාගන්න. මොනව කරන්නද? හොඳ පාඩම් හොඳ පාඩම්. සංසාරේ යනවට හොඳ පාඩම්. තිත්ත කරගෙන මේ ජීවිතේ මේ නිවන කියන ආලෝකය දිහා බලන්න. තමන්ගේ ජීවිතයේ අඳුර පේනකොට ධර්මයේ නැමැති ආලෝකය දිහා බලන්න. මේ ගොඩ කරදර සහිත බව තේරෙනකොට දහම් නැවට නැගලා ඒ ගොඩ වෙන්න. ඒකට පිං කරන්න. කරදර වැඩි තරමට පිං කරන්න. හිතේ ගින්දර වැඩි තරමට පිං කරන්න. මේ මුනිවරියන්ව වඳින්න. ඈලා ඈතර උනා. ඔබ නොවින්දි දුකක් ඔබටත් වඩා දුක් යසෝදරා වින්ද සංසාරේ. ඔබ සමහර වෙලාවට සංසාරයේ වනේ මල් බිම වැටෙන කල් හඳලා නැහැ. ඈඬුවා. ඔබ සමහර වෙලාවට මියගිය ස්වාමියාට පණ දීලා නැහැ. ඈ මියගිය ස්වාමියාට සක්දිවිඳුගේ භවන උණු කර පණ දුන්නා. ඉරුගේ සඳුගේ තේජසට රත් නොවන නොදැනෙන පාණ්ඩු කම්බල සෛලාසනය මේ උත්තමාවිය තමන්ගේ සත්‍යක්‍රියාවෙන් සක්දිවිඳුගේ ආසනෙ උණු කළා තියෙනවා අසංකීය වාර ගණන. මේ උත්තමාවියගේ සිතවිල්ලට සක්දිවිඳුට ආසනෙ ඉන්න බැරි කළා තියෙනවා. තමන්ගේ කීකරු 16 ඇසේ දාසකමට aran තියෙනවා සක්දිවිඳු. තමන්ගේ ගුණ බලයෙන් මේ උත්තමාවයට ප්‍රශංසා කරා. දුක දරා ගන්න මේ බලන්න අවසන් ජීවිතයක විඳින දුක.